අද කතා කරමු ලෝකෙ ගණන් අඩුවෙන්ම ගන්න පුළුවන් iPhone එක වෙන මිට දවස් කිහිපයකට කලින් රිලීස් වුණ iPhone SE 2020 කියන Apple සමාගමේ latestම mid range device එක ගැන වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයා මම සහ ලෝකෙ හැමෝම දන්න දෙයක් තමයි Apple product එකක් සාමාන්‍ය දෙයකට වඩා ගොඩක් මිල අධිකයි. හැබැයි ඇයි මේ iPhone SE එක මෙච්චරම අඩු මුදලකට දුන්නේ? ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. ප්‍රධානම දේ තමයි මේකේ කිසිම part එකක් අලුතින් නිෂ්පාදනය කරලා නැහැ. හැමදේම මෙයාලගේ පරණ iPhone වලින් ගත්ත දේවල් එකහු කරලා තමයි මෙන්න මේ iPhone SE කියන අලුත්ම mid-range device එක හදලා තියෙන්නේ. මොකද මෙන්න මේ ඩිවයිස් එකේ පෙනුම ගතෙන් 90%ක්ම iPhone 8 එකට සමානයි. මෙන්න මේ හැමදේමත් එක්ක මෙන්න මේ iPhone එකේ ඇතුලේ තියෙන parts ටික විතරක් මෙයාලගේ latestම iPhone device වලින් ගත්ත දේවල් තමයි දාලා තියෙන්නේ. අන්න ඒ දේවල් හින්දා මෙන්න මේ Apple SE කියන product එක නිර්මාණය කරන්න කිසිම වියදමක් ගිහිල්ලා නැහැ R&D team එකට. මොකද හැමදේම පරණ දේවල් වලින් ගත්ත හින්දා ඒකෙන් ද manufacturer cost එක ඒ වගේම මේක design කරන්න යන cost එක වගේ දේවල් R&D team එකෙන් අයින් වෙච්ච හින්දා 100%ක්ම zero cost product එකක් තමයි මෙන්න මේ iPhone SE කියන්නේ. ඉතින් කොහොම වුණත් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා රතු කළු සහ සුදු කියන වර්ණවලින්. ඒ වගේ මේක මිල සඳහන් කරලා තියෙන $399යි. හැබැයි ඇත්තටම ලංකාව වගේ රටකට මෙන්න මේ Apple SE කියන ඩිවයිස් එක $399ටම ගන්න පුළුවන්ද? කිසිසේත්ම නැහැ. මොකද ශ්‍රී ලංකාව වගේ ඒෂියන් කන්ට්‍රි වල තියෙන රටකට මේ වගේ ඩිවයිස් එකක් කරනකොට ඒකට shipping cost එකක් ඇඩ් වෙනවා. ඒ වගේම රජයෙන් අය කරන බදුත් එක්ක සාමාන්‍ය විදියට මේක $550කට ආසන්න මුදලකට තමයි ලංකාවේ අලෙවි වෙන්න තියෙන්නේ. මොකද ඉන්දියාවේ මේ වෙනකොට ඒක මිලදී ගන්න හම්බෙන්නේ ඉන්දියාවේ සල්ලි වලින් ₹42,000කට. ඉතින් එහෙම බලනකොට ඒක ලංකාවට කන්වර්ට් කරද්දී ₹100,000කට ආසන්න මුදලක් වෙනවා. මෙන්න මේ Apple SE 2020 කියන latestම mid range device එක එහෙම බලනකොට ඇත්තටම මේක ₹100,000කට ආසන්න මුදලකට ආවොත් මේ device එක වටිනවද? ඇත්තටම Apple user කෙනෙක්ට නම් කිසිම දෙයක් කතා කරන්න නැහැ. ඒක අනිවාර්යයෙන්ම වටිනවා. කොහොම වුණත් මේක තමයි දැනට ලෝකෙ රිලීස් වෙලා තියෙන ගණන් අඩුම iPhone එක කියලා කියන්න පුළුවන්. හැබැයි ලංකාව වගේ රටකට නෙමෙයි. ඉතින් මෙන්න මේකේ මිල පරාසයන් ගැන අපි ලංකාවට ආවට පස්සේම කතා කරමු. දැන් ටිකක් බලමු මෙන්න මේ iPhone SE එක මොන වගේද කියලා. මෙන්න මේ iPhone SE එක ගැන හැමෝම කියන්නේ මේක සම්පූර්ණයෙන්ම 100%ක් iPhone 8 එක වගේ කියලා. හැබැයි බාහිර පෙනුමනොත් අපිට වෙනස් වෙච්ච key features කිහිපයක්ම බලා ගන්න පුළුවන්. මොකද iPhone 8 එක අපිට කවදාකවත් සුදු පාට වර්ණයෙන් බලා ගන්න හම්බුන්නේ නැහැ. ඒකාවේ ඇත්තටම silver color එකකින්. ඔයාලට පේන්න ඇති මේ වීඩියෝ එකේ මේ දෙකේ තියෙන වෙනස මොන වගේද කියලා. ඒ වගේම තමයි මෙන්න මේ Apple logo එක device එකේ මැදට වෙන්න place කරලා තියෙනවා. දැන් release වෙලා තියෙන latestම iPhones වගේ. ඒ වගේම තමයි පල්ලෙහා තියෙන iPhone කියන text එක මෙන්න මේ iPhone SE එකෙන් අයින් කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒකින්ද ගොඩක් clean look එකක් මෙන්න මේ iPhone SE එකේ බලා ගන්න හම්බෙනවා. ඒ වගේම තමයි ඔයාලා දන්නවා ඇති iPhone 8 එක සහ මීට කලින් ආපු devices වල අපිට back එකේ තියෙන color එක ඇත්තටම front එකෙත් බලා ගන්න හම්බුණා. හැබැයි මෙන්න මේ Apple SE එකේ ඔයාලා මොන color එකෙන් මේක මිලදී ගත්තත් ඔයාලට front එක බලා ගන්න හම්බෙන්නේ සම්පූර්ණයෙන්ම black color එකක්. ඒකට ගොඩක් අය කැමති, ගොඩක් අය අකමැති. මොකද ඇත්තටම device එකේ color එක වෙන්න උන ඉස්සරහමත් තියෙන්නේ. කොහොම නමුත් මෙයාලා මේ පාර තීරණය කරලා තිනවා හැම ඩිවයිස් එකෙම කළු පාට නිර්මාණය කරන්න. හැබැයි මෙන්න මේ SE එකේ red කින ප්‍රොඩක්ට් එක ගත්තොත් මේ වෙනකොට ලෝකෙ උද්ගත වෙලා තියෙන COVID-19 වලට වෙනම ෆන්ඩ් එකක් ඇඩ් වෙනවලු. ඉතින් ඇත්තටම iPhone red එක ගන්න තිනවා නම් ලෝකෙටම කරන සේවයක් කියලා තමයි Apple සමාගම සඳහන් කරන්නේ. ඉතින් ඔන්න ඔය කියපු key feature එක ඇරෙන්න අනිත් හැමදේම iPhone 8 එකට 100%ක්ම සමානයි. ඇතුලේ තියෙන hardware ඇරෙන්න. මොකද මෙන්න මේ Apple SE 2020 කියන device එකේ අපිට බලා ගන්න හම්බෙනවා මෙයාලගේ flagship devices වලට ආපු A13 bionic chip එක වගේම 3GB RAM එකක්. මොකද iPhone 8 එකේ අපිට ඇත්තටම බලා ගන්න හම්බුනේ 2GB RAM එකක්. මේක අපිට 3GB දාලා තියෙනවා. ඒ වගේ මෙන්න මේ A13 කියන bionic chip එක ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැති තරම්. මොකද මේ වෙනකොට තියෙන fastම chip එකක් iPhone සමාගමේ. ඒ chip එක දැනට ලෝකෙ රිලීස් වෙලා තියෙන අනිත් සමාගම් එක්ක බලද්දී කරට කර ඉන්න chip එකක්. ඉතින් මේකේ performance ගත්තොත් ඇත්තටම ඔයාලට iPhone 11 සහ 11 Pro Max එකේ තියෙන performance බොහෝ දුරට ගන්න පුළුවන්. 100%ක්ම නෙමෙයි. කොහොම නමුත් මෙන්න මේ device එකට ආපු A13 bionic chip එක ගැන නම් ඇත්තටම අපි ගොඩක් සතුටු වෙන්න ඕනේ. මොකද මෙන්න මේ device එක sell කරන්න පුළුවන් main key point එකක් තමයි මෙන්න මේ chip එක.
කොහොම නමුත් මේකේ ඩිස්ප්ලේ එක ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් අඟල් 4.7ක one hand use කරන්න පුළුවන් 720p retina IPS ඩිස්ප්ලේ එකක් තින්නේ iPhone එකක් පාවිච්චි කරනවා නම් මේක ගොඩාක් ලොකු ඩීල් එකක් නෙමෙයි කොහොම නමුත් මේක අපිට 3D touch කියන ඔප්ෂන් එක බලා ගන්න හම්බෙන්නේ නැහැ iPhone 8 එකේ තියෙන කොහොම නමුත් මේ වගේ low resolution display එකක් එක්ක මේ වගේ performance එකක් එනවා කියන්නේ ඒක මාරම speed එකක් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ iPhone SE එකේ ඒ වගේම තමයි මේක අපිට බලා ගන්න හම්බෙනවා 12 megapixel camera එකක් main camera එක ඒ වගේම මේක single camera setup එකක් බොහෝ අය කියනවා මේක iPhone 8 එකේම තියෙන කැමරාව තමයි මේකට place කරලා තියෙන්නේ කියලා megapixel ගාන same වුණත් මේකේ තියෙන A13 bionic chip එක හින්දා ඇත්තටම ඔයාලට iPhone 11 සහ 11 Pro එකේ තියෙන main camera වේ result එක 80%කට ආසන්න ප්‍රමාණයක් මේකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක හින්දා iPhone 8 එකේ තියෙන කැමරාවම නෙමෙයි ඊට වඩා ගොඩක් features වැඩි කැමරාවක් තමයි මෙන්න මේ iPhone SE එකේ බලා ගන්න හම්බෙන්නේ. මොකද මේක single camera එකිනුත් capture කරන portrait image ඇත්තටම ගොඩක් හොඳට process කරලා දෙනවා. මෙන්න මේ A13 bionic chip එක හරහා. හැබැයි මේ වගේ ගොඩක් හොඳ chip එකක් තිබිලත් මේක අපිට night mode එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒක මම දකින ගොඩක් ලොකුම අඩු point එකක්. वाइडल चोट स्टाडर्ड लेंस ऑप्टिकल सूम मुकुदे कोहमहारी मेक तीन मेन सेंसर कैप्चर कर 4K इमेज अब 60 FPS दाखवा रिकॉर्ड कर मेवागे प्राइस रेंज तीन हम 4K वीडियो का शूट कर डिवाइस कतमें मेन मे आईफोन SE की टेक् रिव्यूवर्स संधान करना अतर मेक गुड़ाक हम दिया मत मे सेल्फी कैमरा के बला मेगापिक्सल हत की मेगापिक्सल कैसे तपिन हंद इमेज मेक दिन प्रोसेसर का हर प्रोसेस कर लेना थिंग मे वाल बला हमें लोकन गुड़ाक जनप्रिय टेक् रिव्यूवर्स लगे सेलफी सांपल की थिंग वाल तेरने मेगापिक्सल अडून तपिन हंद डीटेल मेन मेके मेगापिक्सल हतक सेलफी कैमरा के बला पुलवील कोमन मेन मे आईफोन SE की सेलफी कैमरा अभी हंद वीडियो इमेज स्टेबलाइजेशन कटदे बलागन पुलवा मेन मे ऑप्शन ने कपिट आईफोन 8 के बलागन हम बुनीने थिंग मेक अत्रम आईफोन 8 के तीन स्पेक पर निमे दिए ඒ වගේ මේක IP67 water and dust resistant පහසුකම තියෙනවා ඒ වගේම wireless charging පහසුකම තියෙනවා ඒ හැම දෙයක්මත් එක්කම මේක අපිට බලා ගන්න හම්බෙන්නේ milliampere 1821ක බැටරි එකක් මේකේ box එක ඇතුලේ එන්නේත් අපිට 5 volt adapter එකක් ඒක හින්දා මේ device එක charge කරන්න default adapter එකෙන් pad දෙකකට ආසන්න ප්‍රමාණයක් යනවා හැබැයි මේක අපිට 18 volt fast charging support කරන හින්දා ඔයාලා 18 volt fast charging dock එකක් ගත්තොත් මේක විනාඩි 30කින් 50ට charge කරන්න පුළුවන් කියලා මෙයාලගේ official site එකේ තියෙනවා ඉතින් කොහොම වුණත් ඔයා Apple user කෙනෙක් නම් ඔයා මීට කලින් පාවිච්චි කරලා තියෙන Apple 5s එකක් එහෙම නැත්නම් 6s එකක් එහෙම නැත්නම් 708 series එකක් නම් අනිවාර්යෙන් recommend කරන්න පුළුවන් device එකක් තමයි මෙන්න මේ iPhone SE 2020 කියන්නේ මොකද මේක අපිට බලා ගන්න පුළුවන් ගොඩක් comfortable design එකක් මොකද one hand use කරන්න පුළුවන් IP67 water and dust resistant wireless charging ඒ වගේම dual speaker setup එකක් සහ මේක බැටරි කැපැසිටි එක අඩු වුණත් අපිට ගොඩක් හොඳ ස්ටෑන්ඩ් බයි ටයිම් එකක් මෙන්න මේ Apple SE 2020 එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔය අහනවා නම් ඇත්තටම මේක අර කලින් කියපු users ලට recommend කරන්න පුළුවන්ද කියලා අනිවාර්යයෙන්ම recommend කරන්න පුළුවන් device එකක් තමයි මෙන්න මේ iPhone SE 2020 කියන්නේ. මොකද මේ iPhone SE 2020 කියන කාමලදී ගත්තොතින් මේකේ තියෙන chipset එකත් එක්ක මේකේ තියෙන performance එක තව අවුරුදු 5කට ඔයාලට iOS update කිසිම ප්‍රශ්නයක් නැතුව ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා මොකද හිතන්නේ මෙන්න මේ Apple සමාගමේ අලුත්ම iPhone SE 2020 කියන device එක ගැන අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස පල්ලා comment එකක් දාන්න මේ වගේ මුදලකට ලංකාවට ආවොතින් ඔයා මිලදී ගන්නවද කියලා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් මේක යාළුවන්ගේ අතර share කරගන්න සහ මගේ channel එකට වතාම අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් පල්ලා තියෙන රතුපාට subscribe button එක press කරලා subscribe වෙන්න වගේම ඊට අපැත් තියෙන bell icon එක press කළොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මගේ නම නලින්ද SL photo වෙතින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.